නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපිට තියෙන තොරතුරු අනුව ඔක්තෝබර් මාසේ 16 වෙනිදා පලාලි ගුවන්තොටුපළ යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හැටියට විවෘත කරන්න රජය කටයුතු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේ මැතිවරණ නීති උල්ලංඝනය වෙනවා කියන එක ඇස් පනා පිට අපිට පේන්න තියෙනවා. කවද මේ රවටීමකට ලක් කරන්නේ? උතුරේ දමිළ ජනතාව 2015 රැවටුණාට වඩා රැවට්ටුවට වඩා තව දෙගුණ තෙගුණ කරලා රවට්ටන්න යන්නේ. මේ විවෘත කරන්න යන ගුවන්තොටුපළ සම්පූර්ණ කරලා තියෙනවා. ඒ අවශ්‍ය ජාත්‍යන්තර ආරක්ෂණ පද්ධතීන් වල සහතික ලැබිලා තියෙනවද? මේ කවද මේ රවට්ටන්න යන්නේ? මැතිවරණය මැදදී අපි උතුරට මේ තරම් දේවල් කරා කියලා කියන්න ඒ ජනතාව, ඒ උතුරේ දේශපාලඥයන් සම්බන්ධයෙන් රජය හොඳට යාලව රකබලාගෙන තියෙනවා. හැබැයි ජනතාව සම්බන්ධයෙන් කිසිම රකබලාගැනීමක් සිදු කරේ නැහැ. ඉතින් උතුරේ ඡන්ද දැහැගැනීම සඳහා නැවත මේ උපක්‍රමයක් තමයි ආණ්ඩුව අනුගමනය කරමින් ඉන්නේ. ඉතින් අපි නැවතත් කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ නායකත්වය අරද මෙහෙවීම යටතේ ඇති කරගත්ත කිවිසුම් මොනවද? ඒ කොන්දේසි මොනවද? ඒ කොන්දේසි සජිත් ප්‍රේමදාස මැතිතුමා දන්නවද? ඒ ගැන වහාම රටට හේලිදරව්වක් කරන්න ඕනි. මොකද මේ එක වෙලාවක දෙමළ ජාතික සන්ධානය කියනවා මේ ආණ්ඩුව කිසිම දෙයක් යාලට කළා නැහැ කියලා ජනතාවට. අනිත් පැත්තෙන් ඇවිල්ලා කියනවා ඒ ආණ්ඩුවේම දෙවනියට අපි සහයෝගය ලබා දෙන්න සූදානම් කියලා. ඒ හින්දා මේ තොරතුරු, මේ මොනවද මේ කොන්දේසි කියන කාරණාව රටට හේලිදරව්වක් කරන්න ඕනි.